පසුගිය ජනාධිපති වරණේදී ජයග්‍රාහී ශක්තියක් ලබා දුන් නැගෙනහිර කොළඹ බටහිර කොළඹ ජනතාවට ස්තුතිය පළ කිරීමේ මේ ජනහමුව සංවිධානය කිරීම ගැන මම එතුමියටත් සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාටත් මගේ අවංකාදර ස්තුතිය පුද කර සිටින. නැගෙනහිර කොළඹත් බටහිර කොළඹත් ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී අප වෙනුවෙන් ඓතිහාසික ජයග්‍රාහී ශක්තියක් ලබා දුන්නා. මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ සහයෝගයේ ශක්තිය ලබා දුන්නු සෑම සියලු දෙනාට අපේ ජයග්‍රහණය උදෙසා කැපකිරීම කරපු සෑම සියලු දෙනාට මම හදවතින්ම හදපතුලෙන්ම ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. කරුණා කරලා මේ මැතිවරණ කොට්ටාස දෙකෙහිම මම දන්නවා ඡන්දේ දුන්නු සියලු දෙනාම මේ ස්ථානයට පැමිණිලා නැහැ. ඒ හැම දෙනාටම ඒ පණිවිඩය ලබා දෙන්න නැගෙනහිර කොළඹත් බටහිර කොළඹත් ජනතාවගේ දෙපතුල ළඟටම ඇවිල්ලා සජිත් ප්‍රේමදාස ස්තුතිය පළ කරයි කියන පණිවිඩය කාරුණිකව ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම සඳහන් කරන්නට කැමති මේ මැතිවරණ කොට්ටාස දෙකේ රෝසි සේනානායක මැතිනියගේ නායකත්වෙන් ඒ නාගරික මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා ඒ සෑම සිරු දෙනාම ක්‍රියාකාරීන් සංවිධායකවරුන් සංවිධායක මහත්ම මහත්මීන් ඒ යුතුකම් ඉෂ්ට කරන අතරතුර රෝසි සේනානායක මැතිනිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දීප ව්‍යාප්ත වැඩසටහන් රාශියකට සහභාගී වුණා. දිස්ත්‍රික්ක බෙහෙදෙන් තොරව රට පුරාවටම ගිහිල්ලා විශේෂයෙන්ම කාන්තා පරපුර ශක්තිමත් කරලා ඒ වගේම කාන්තා පරපුරේ ඒ ක්‍රියාකාරීත්වය තුළ අපේ ගමනට දැවැන්ත ශක්තියක් එතුමිය එකතු කරා. රෝසි සේනානායක මැතිනිය අපි හඳුනාගත්තේ මීට දශක ගණනාවකට පෙර. ලොව ජයග්‍රහණය කරලා අපේ රටට ඉමහත් කීර්තියක් ලබා දීලා අද කොළඹ අගනුවර බල ප්‍රදේශයේ ශක්තිමත් සේවාවක් තුළින් සවිමත් කරන්නට කටයුතු කරන මොහොතක එතුමිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට පුද්ගලිකවත් ලබා දුන්නු ඒ සහයෝගයට ශක්තියට මගේ ප්‍රණාමය මම මේ අවස්ථාවේදී පුද කරසෙමි. එසේනම් නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ටාසේ 28,599ක් අපට ශක්තිය ලබා දුන්නා. බටහිර කොළඹ මැතිවරණ කොට්ටාසේ 21,345ක් අපට ශක්තිය ලබා දුන්නා. ඒ සෑම සියලු දෙනාටම අනාගත අපේ රජයක් තුළ කෙලෙහි ගුණ සලකනවයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. හිතවත් මිත්තවරුනි, කාලීන තොරතුරක් කාරණාවක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට මම මේ අවස්ථාවක් කරගන්න. ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වුණේ 17 වෙනිදා වන විට. අද වන විට මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙලා දළ වශයෙන් මාස 3 සතියක් පමණ වෙනවා. දළ වශයෙන් මම පුදුමයට පත් වුණා. ඊයේ දවසෙත් පෙරේද දවසෙත් අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් වලින්
ඒ නිර්මාණය කරපු කතාවක් අහලා. පාර්ලිමේන්තුව පවත්වන අවසන් දවස මේ පෙබරවාරි මාසේ බොහෝ දෙනෙක් කියනවා මහමැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පෙර පවත්වන පාර්ලිමේන්තු සැසිවාරය. අවසානම දිනේ අවසානම මොහොතේ රජය ඉදිරිපත් කරා මුදල් යෝජනාවක්. ඒ මුදල් යෝජනාව හරහා ඉස්මතු වෙන රජයේ අසාර්ථකත්වය සහ නොහැකියාව වහගන්නට දැන් අපේ ප්‍රතිපක්ෂ නායක කාරකාදීන් කියනවා වර්තමාන විපක්ෂය රටේ ජනතාවට අවුරුදු කන එක අහිමි කරයි කියලා. මිත්‍රවරුනි, මම කැමතියි ඔබතුමන්ලාගේ මතක සටහන 2015 මුල් භාගයට ගෙන යන්න. මැතිවරණයේ ජයග්‍රහණය කරලා ජනවාරි 12 වෙනිදා කැබිනට් මණ්ඩලය පත් කරලා සති 3ක් ගතවන්නට පෙර ජනවාරි 29 වෙනිදා ගෙනාවා දින 100 සහන වැඩපිළිවෙල. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු පොරොන්දු වලින් දින 100 ඇතුළත පොරොන්දුණු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අයවැයක් ගෙනා දිනලා සති 3යි. සමෘද්ධිය 100%-200%කින් වැඩි කරා. අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල අඩු කරා. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ගෑස් මිල අඩු කරා. රාජ්‍ය සේවයේ නිරත වන නිලධාරීන්ගේ වැටුප 10,000කින් වැඩි කරා. විශාල පොරොන්දු ප්‍රමාණයක් දිනල සති 3ක් ඇතුළත පටන් ගත්ත ඉෂ්ට කරා. දැන් 2019 ජනාධිපතිවරණය අවසන් වෙලා මාස 3කුත් සතියක් වෙනවා. මොකද්ද ඉස්සල්ලාම කරපු ලොකුම දේ? පාර්ලිමේන්තුව කල් දැම්ම ජනවාරි 3 වෙනිදා වෙනකම්. අපි පාර්ලිමේන්තු කල් දැම්ම නැහැ. අපි පාර්ලිමේන්තුව පාවිච්චි කරා ජනතාවට සහන දෙන්න. දැන් පත්තුණු කණ්ඩායම මොකද්ද කරේ? ඉස්සල්ලාම කරපු AI දින 100 වැඩේ මොකද්ද? පාර්ලිමේන්තුව කල් දැමීම. පාර්ලිමේන්තුව කල් දැමලා පාර්ලිමේන්තුවේ පෙබරවාරියේ අවසාන සැසිවාරය වෙනකම් කල් මැරුවා. මොහොතකටවත් හිතුවේ නැහැ 69 ලක්ෂයක් ලබා දුන්නු ජනවරමට පාර්ලිමේන්තුවේ අලුත් අයවැයක් ගෙනල්ලා ඒක සම්මත කරලා අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා මිනිස්සුන්ට සහන ටික ලබා දෙන්න. තමුන් නාන්සලට මතක ඇති ජනාධිපතිවරණයෙන් පසුව පවත්වපු හැම රැස්වීමකම මම ඉල්ලීමක් කරා. මම බලපෑම් කරා. කරුණා කරලා අයවැය ගේන්න අර 69 ලක්ෂයක් කතිර ගහපු පොරොන්දු මාලාවට අපි කිව්වා අපි අද්දෙකම උස්සලා සහයෝගය දෙන්නම් කියලා. ඒක කරේ නැහැ. මොකද්ද කරේ? මිත්‍රවරුනි, පහුගිය බ්‍රහස්පතින්දා අයවැයක් නෙවෙයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනවා කොටස් දෙකකින්. මේ කොටස් දෙකකින් ගෙනාපු යෝජනා මොනවද? පළවෙනි යෝජනාව තමයි සංවර්ධන යෝජනා. ජනතාවට සංවර්ධනය උදා කරන යෝජනා. දෙවෙනි යෝජනාව තමයි අපේ රටේ ණය සීමාව වැඩි කරන යෝජනා. වැඩිපුර ණය ගන්න. මොකක්ද විපක්ෂයක් හැටියට අපි කරේ? අපි කිව්වා පළවෙනි යෝජනාවට එකඟයි. පළවෙනි යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අපි සහයෝගය ලබා දෙනවා. ණය වැඩි කරන යෝජනාවට අපි එකඟ නැහැ. ණය සීමාව වැඩි කරන යෝජනාවට අපි විරුද්ධයි. මොකද රජය කරේ? රජය
දෙකම හකුලාගත්. සංවර්ධන යෝජනාවයි ණය යෝජනාවයි දෙකම ඉවත් කරගත්. මම කැමති තමුන්නාන්සලාට කියන්න මෙන්න රජයේ යෝජනාවට අපි ඉදිරිපත් කරපු සංශෝධනය. මොකද මේක කියන්නේ? සංවර්ධන වියදම් සිදු කිරීම සඳහා යෝජනාව හා එකඟ වන අතර ණය සීමාව ඉක්මවීම සඳහා යෝජනා කර ඇති කොටසට අපි සංශෝධනයක් ඉදිරිපත් කරන අපි විරුද්ධ වෙනවා. දැන් බලන්න මාස 3කට වැඩි කාලයක් තිබුණ අයවැයක් ගෙනාවේ නැහැ. ඉස්සෙල්ලම කරේ පාර්ලිමේන්තුව කල් දැම්ම ජනවාරි 3 වෙනිදා දක්. ඒ ජනවාරි 3 වෙනිදා පස්සෙත් තිබුණ අයවැයක් අර අපි දින 100 ගෙනාවා වගේ. එතකොට ඒ අයවැය හරහා ඒ ජනතාවට පොරොන්දුණු සියලුම දේවල් වලට අපි හැමෝම අපේ අනුමැතිය අපේ ආශිර්වාදය අත්උස්සලා දෙන්නට අපි හිටියේ. එහෙම කරේ නැහැ. පාර්ලිමේන්තුව පවත්වන පෙබරවාරි මාසයේ අවසාන සතියේ අවසාන දිනේ කියනවා සංවර්ධනයක් ඕන ණයක් ඕන කිය. ඇයි අපි ඒකට විරුද්ධ වුණේ? මිත්‍රවරුනි, මේ ඇත්ත සඳහන් කරන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නට ණය ගන්න අවශ්‍ය නැහැ. ඇයි? ආණ්ඩුවට මුදල් තිබුණා. නමුත් මාස 3ක කාලයක් මේ වර්තමාන රජය වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රාජ්‍ය ආදායම නැති කරගත්තා. එසේ මෙසේ ගාණක් නෙමෙයි, රුපියල් බිලියන 500ක් 600ක් අතර ප්‍රමාණයක් රාජ්‍ය ආදායම නැති කරගත්තා. ඊට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවට ගිහිල්ලා මෝඩි අග්‍රාමාත්‍යතුමාට කියනවා ඉන්දියාවට තියෙනවා අපේ රටට ණය ගෙවන්න. කරුණා කරලා තව අවුරුදු 3ක් යනකම් අපිට ණය නොගෙවීමේ නිදහස ලබා දෙන්න. ඉන්දියාව එහෙම කරොත් චීනෙත් එලෙසම කරයි කියලා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරා. හින්දු කියන පුවත්පතට. එතකොට ඉන්දියාවට ගිහිල්ලා කියනවා අපිට ණය ගෙවන්න බෑ. ඒ ණය ගෙවන්න තව අවුරුදු 3ක්වත් යයි කියලා. එහෙම කියලා අපේ රටේ පාර්ලිමේන්තුවට කියනවා ණය සීමාව ඉවත් කරලා ඉහළ දමන්නයි කියලා. ඒ ක්‍රියාවෙන්ම තේරෙනවා අසාර්ථක, අසමත්, අවිධිමත් මේ රජයේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය. දැන් මිත්‍රවරුනි, සමහරෙක් අහයි ඇයි මේ කරුණු කාරණා පැහැදිලි කරන්නේ නැත්තේ කියලා. මම ප්‍රාර්ථනා කරනවා අඩුම ගානේ අද දවසේ මගේ මේ පැහැදිලි කිරීමවත් රාත්‍රී ප්‍රවෘත්ති වලට කපන්න නැතුව, කොටන්න නැතුව, කෑලි කෑලි වලට කැබලි කරන්න නැතුව මේ ප්‍රවෘත්ති ටික ප්‍රවෘත්තියට මගේ මේ කරුණු කාරණා පැහැදිලි කිරීම ක්‍රියාත්මක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇයි මම එහෙම කියන්නේ? මිත්‍රවරුනි, මේ පැහැදිලි කිරීමම මම කරා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ. අනේ ඉතින් ප්‍රවෘත්ති ටික බලනකොට හැම නාලිකාවක්ම නෙවෙයි, සමහර නාලිකා මම නංගම් කියන්නේ නැහැ, ඒක එච්චර හොඳ නැහැ. මොකද මම මාධ්‍ය නිදහස ගැන අවංකවම විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥෙක්. මම කිසිම දවසක මාධ්‍යවලට ඇඟිලි දික් කළා, මාධ්‍යවලට අපහාස කරන පුද්ගලෙක් නෙවෙයි. ඒකින්ද මම නංගම් කියන්නට යන්නේ නැහැ. අර මගේ විස්තර කිරීම, මොකද්ද විස්තරය? සංවර්ධනයට පක්ෂයි, ණය සීමාව ඉහළ දමනවට විරුද්ධයි. ඉතින් ඒක කොහොමද අපේ රටේ ජනතාවගේ අවුරුදු කෑමට බලපාන්නේ? මේ රටේ රාජ්‍ය ආදායමෙන් බිලියන 600ක් නැති කරගෙන අවුරුදු කන එක නතර කරලා තියෙන්නේ මේ වර්තමාන රජය. රාජ්‍ය ආදායමෙන් බිලියන 600ක් අහිමි කරගත්තා. එහෙම කරගෙන අපිට කියනවා සංවර්ධනයටයි ණය සීමාව වැඩි කරන එකටයි දෙකම එකක වෙන්න. නමුත් අපි නූතන ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට ආණ්ඩුව කියන හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැතුව සංවර්ධනය හොඳ දෙයක්, සංවර්ධනය ජනතාවට බලපාන දෙයක්, සංවර්ධනය ජනතාවට ධනාත්මක දෙයක්. ඒ නිසා සංවර්ධනයට හරි ණය සීමාව වැඩි කරනවට බෑ, නැහැ.
ඉඩ දෙන්නේ නැහැ කියලා අපි සංශෝධනය ඉදිරිපත් කරා. ඉතින් ඕක පාර්ලිමේන්තුවේ විස්තර කරන එකත් හරියට රාත්‍රී ප්‍රවෘත්තිවල හරියට ඒක වැටෙන්නේ නැහැ. ඒක ඉතින් ඊළඟ දවස්වල පත්තරවල වැටෙන්නේ නැහැ. ඉතින් මම කනගාටු වෙනවා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන විශ්වාස කරන්න මිත්‍රවරුනි, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. මම මේ කාරණාව පාර්ලිමේන්තුවේ පිට කියන්නට හිතියේ නැහැ. නමුත් මම දැන් ඒක කියනවා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා මිත්‍රවරුනි, විපක්ෂ නායකවරයා කුමන පක්ෂයේ වුවත් විපක්ෂ නායකවරයා නැගිටිනකොට විපක්ෂ නායකවරයාට දෙන ඒ මයික්‍රොෆෝනය සක්‍රිය කරනවා. එතකොට තමයි අර මයික් එකේ රතුපාට බල්බේ පත්තු වෙන්නේ. සක්‍රිය කරනවා විතරක් නෙමෙයි, ඒ රූපවාහිනී තිරෙත් පින්තූරේ වැටෙනවා. දැන් අරුම පුදුම දෙයක් තමයි ජනවාරි 3 වෙනිදා ඉඳලා මම විපක්ෂ නායකවරයා වුණයින් පස්සේ හිටි හැටියේම විපක්ෂ නායකවරයාට සම්ප්‍රදානුකූලව අර වැටුණු මයික් එකක් නැහැ, තිරයක් නැහැ. දැන් ඒව ඔක්කොම බ්ලොක් කරනවා. මන් දන්නේ මම ඉදිරිපත් කරන තර්කවලට බයද? මම ඉදිරිපත් කරන කරුණු කාරණාවලට මුහුණ දෙන්න බැරිද? උත්තර දෙන්න බැරිද? නැත්නම් වෙන කිසිම හේතුවක් නැහැ නේ. දැන් අපේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමා වෙලා ඉන්න කාලේ එතුමා නැගිටිනකොටම මයික් එක ඔන් වෙනවා. දැන් මට වෙලා තියෙන්නේ මම නැගිටිනකොට අර ඕෆ් වෙලා තියෙන මයික් එක තවත් ඕෆ් වෙනවා. දැන් ඔන්න ඔය බාධා නිසා අපි මේ කරන විස්තර විග්‍රහයන් කෑලි කෑලි වලට කපලා සංස්කරණය කරලා එඩිට් කරලා Tamanට ඕන ඔය නිකම් පොඩි කෑල්ලක් දාන ඔන්න විපක්ෂ නායකයා කතා කරයි කියලා පෙන්වන්න සම්පූර්ණ විග්‍රහය පෙන්වන්නේ සමහර නාලිකාවල, හැම එකක්ම නෙවෙයි සමහර නාලිකාවල. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදානුකූලව විපක්ෂ නායකවරයාට දෙන මයික්‍රොෆෝනියත් අහිමි කරලා ඔහොම ගේම් ගහලා තමයි මේ අතු හිතන් ඉන්නේ ජනතාවට සත්‍ය වසන් කරන්න. ඉතින් මේක බොහොම කනගාටුදායක තත්වයක්. මම පැහැදිලිවම කියන්න කැමතියි, මන් දැක්කා අපේ විරුද්ධ පාර්ශ්වයේ ගරු ඇමතිවරයෙක් බොහෝම දුක්මුසු මුහුණින් කියනවා අපි ජනතාවට සහන අහිමි කරයි කියලා. නමුත් එතුමාටම අමතකයි එක මාසෙකට එක්කෙනෙකුට ජීවත් වෙන්න 2500ක් ඇති කියපු කතාව එතුමාට අමතකයි. එතුමා කියනවා අවුරුදු කණේක අපි නතර කරාලු. මම ඔබතුමන්ලට කියන්න කැමති අසාර්ථක අසමත් මූල්‍ය කළමනාකරණය තුළ රුපියල් බිලියන 600ක රාජ්‍ය ආදායම නැති කරගෙන වැඩේ වරද්දගත්තයින් පස්සේ විපක්ෂයට බොරුවට ඇඟිලි දිගු කරන එක බොහොම අසාධාරණයි. ඒ මොකද විපක්ෂයේ අපි තමයි කිව්වේ වහාම අයවැයක් ගේන්න අර 69 ලක්ෂයක් කතිර ගහපු ඒ ප්‍රතිපත්ති බාලාවේ සහන ටික ලබා දෙන්න අපි එක අතක් නෙවෙයි අත් දෙකම උස්සනවයි කියපු කණ්ඩායම. ඒ වගේ විපක්ෂයක් අපේ රටේ තිබෙන්නේ ආණ්ඩුව කියන හැම දෙයකටම විරුද්ධ වෙන, රටට හොදයි කියලා දෙයක් දැක්කොත් ඒ අනුමත කරන, රට තුල වරදක් සිදු වෙනවා කියලා දැක්කොත් ඒ ප්‍රතික්ෂේප කරන නූතනවාදී ප්‍රායෝගික උගත් බුද්ධිමත් ප්‍රගතිශීලී විපක්ෂයක් අද අපි මෙහෙවන්නේ. හැබැයි එකක් කියන්නට ඕන, මේ විපක්ෂයේ ලොකුම ගුණාංගය තමයි කාත් එක්කවත් ඩීල් නැහැ, කාත් එක්කවත් කොන්ත්‍රාත් නැහැ. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන පොදු ජනතාවත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වෙන ඩීල් නැහැ. අපිට තියෙන ජනතාවත් එක්ක ඩීල් එකක්, ජනතාවත් එක්ක ගිවිසුමක්. ඒ ගිවිසුම අපි අකුරටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, අවසාන වශයෙන් මම කියන්නට කැමති මේ අවස්ථාවේ අපේ රටේ බිහිවුණු රටට වැදගත් වෙන බලවේගයක් හැටියට සංඝ වෙදගුරු ගෝවිකම්කරු බලවේගය අපි විශ්වාස කරමු. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ? අද සංඝ වෙදගුරු ගෝවිකම්කරු බලවේගය
පොහොට්ටුවේ යකඩ සපත්තුවට යට වෙලා. එවන් තත්ත්වයක් තුල මම කියන්න කැමති අපේ වර්තමාන විපක්ෂයේ අපි වැඩි කාලයකට නෙමෙයි අපි බලාපොරොත්තු වෙනවා මහමැතිවරණයේදී ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ලබා ගන්න ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් නිවහල් සාමකාමී මැතිවරණයක් කරා. නමුත් අපේ බලවේගය සමගි ජන බලවේගය මේ ජන බලවේගය ස්වදේශිකත්වයට මුල් තැන දෙන බලවේගයක්, නූතනවාදයට මුල් තැන දෙන බලවේගයක්, දේශප්‍රේමීත්වයට ප්‍රගතිශීලීත්වයට තැන දෙන බලවේගයක්. කිසිම දවසක ආගම් බේදය, ආගම් වාදය, ජාතිවාදය, ජාති බේදය මුදුන්පත් කරගෙන දේශපාලනය නොකරන බලවේගයක්. ඒක තමයි සැබෑ දේශප්‍රේමීත්වය. ඒක තමයි සැබෑ දේශාලය. ඉතින් මම ආරාධනා කරනවා පොහොට්ටුවේ යකඩ සපත්තුවට යට වෙන්නේ නැතුව සංඝ වේදගුරු ගෝවි කම්කරු ඒ බලවේගයේ කණ්ඩායමේ සියලුම දෙනාට ආරාධනා කරනවා සමගි ජන බලවේගයත් සමග අත්වැල් බැනගෙන එක පාර්ශ්වයකට අසීමිත බලයක් ලබා දෙන ක්‍රමය ආපහු හරවල දේශපාලන ශේෂ්ත්‍රය තුළ සමබරතාවයක් ඇති කරලා ඒ සමබරතාවය තුළින් යහපත් දියුණු සංවර්ධිත සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්නට අපි ආරාධනා කරනවා. ඒ සියලු දෙනාටම අපිත් සමග අත්වැල් බැඳගන්නයි කිය. එනිසා මිත්‍රවරුනි අවසාන වශයෙන් කියන්න කැමති සමහරෙකුට හැඟීමක් එනවා ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව විපක්ෂයේ කාර්යභාරය. අපි ඉතාමත්ම හොඳින් මේ කාර්යභාරය කරනවා. නමුත් ඒව ජනතාවට පෙන්වන්නට මැලිකම් දක්වන ඇත්තෝ ඉන්නවා. ඒ නිසා සියලු දෙනාටම මම ආරාධනා කරනවා පුළුවන් තරම් දුරට විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය බලා ගන්නට අවශ්‍ය නම් හොඳම තැන තමයි මුහුණු පොතේ මගේ ෆෑන් පේජ් එක. ඒකේ බලා ගන්න පුළුවන් අපි කරන වැඩ. මම ඇත්තටම කැමති නැහැ ඒ කාරණාව එලෙස කියන්න. මොකද සමහර මාධ්‍ය හිටයි ඒ අයට කරන නිග්‍රහයක් කියලා. නමුත් ඉතින් අපි කියන දේවල් කෑලි කෑලි වලට පාර්ලිමේන්තුව ඇතුළෙත් කැපෙනවා නම් මයික්‍රොෆෝන වහලා එළියෙත් කැපෙනවා නම් රාත්‍රී ප්‍රවෘත්ති බලනකොට ඒක බොහොම අසාධාරණයි. මම ඉල්ලීමක් කරන බොහොම කාරුණිකව මම කවුරුත් නම් කරන්නට යන්නේ. මොකද අපි සීලාචාර ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරන්නේ, සදාචාර සම්පන්න දේශපාලනයක් කරන්නේ. ඔබතුමන්ලාට අයිතිය තියෙනවා ඒ කැමති දේ විකාශය කරන්න. නමුත් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා ආණ්ඩුවට විනාඩි 10ක් දෙනකොට විපක්ෂයේ අපිටත් විනාඩි 8ක්වත් ලබා දෙන්න අපේ කරුණු පැහැදිලි කිරීම රටේ ජනතාවට ක්‍රියාත්මක කරා. මම අන්නේ කාරුණික ඉල්ලීම තර්ජනයක් නෙවෙයි බලහත්කාරකමින් කියන දෙයක් නෙවෙයි බොහොම කාරුණික දයාබර සදාදරණීය ආයාචනයක්. ඒ ආයාචනය හරහා මම ප්‍රාර්ථනා කරනවා අඩුම ගානේ මහමැතිවරණයට පෙරවත් අපිට මධ්‍යස්ථ මහත්දයක් නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මාධ්‍ය ශේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් අපේ එවකට රජය කරා. මාධ්‍යවේදී ශේෂ්ත්‍රයට ඒ නිදහස ලබා දුන්නා. මම කියන එක හරියි. ඒක නිවැරදි. අපි ගත්ත පියවර මොන යම් හෝ හේතුවකට අපිට විරුද්ධව වැඩි කාලයක් ගත කරනවායි කියලා අපි කිසිසේත්ම මාධ්‍ය වාරණ දමන්නට, තහංචි දමන්නට අපි සූදානම් නැහැ, අපි ලෑස්ති නැහැ. මොකද අපේ ප්‍රවේශය විශිෂ්ට ප්‍රවේශයක්. අපේ දැක්ම මහා පුළුල් දැක්මක්. එක අන්තවාදී දෘෂ්ටි කෝණයකට සීමා වුණු දැක්මක් නෙවෙයි.
සමස්ත ජන සමාජයම ආවරණය වෙන පුළුල් දැක්මක් තුළින් අපේ පැතුම අපේ දැක්ම අපේ ගමන අපේ මාතෘභූමිය සැබෑ දේශාභිමානි සෞභාග්‍ය සම්පන්න ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලු දෙනාටම සම සැලකිල්ල ලැබෙන අභිමානවත් රටක් මාතෘභූමියක් නිර්මාණය කිරීමයි කියන එක ප්‍රකාශ කරමින් නැවත නැවතත් රෝසි සේනානායක මැතිනිය ප්‍රමුඛ එතුමියගේ කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. නැගෙනහිර කොළඹින් බටහිර කොළඹින් අපිට පුදුම ගැම්මක් ජනාධිපතිවරණයේදී ලැබුණා. අපි විශ්වාස කරනවා එයට වැඩි විශාල ගැම්මක් මහමැතිවරණයේදී අපිට ලැබෙනවාමයි කියන විශ්වාසය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මාත්‍රික නාගරික මන්ත්‍රීතුමන්ලත් මන්ත්‍රීතුමියන්ලත් තරහ වෙයි මගේ මේ අවසාන වචනය ගැන. මම නම් කියන්නේ රෝසි සේනානායක මැතිනියගේ පාර්ලිමේන්තු සේවාව අපිට අවශ්‍යයි. වෙන මොනවත් නිසා නෙවෙයි, එතුමියගේ ඒ සේවාව තුළ තමයි ගර්භණී මවුරුන්ට පෝෂණ සලාකයක් ලැබුණේ. මං හිතන්නේ ඒ පෝෂණ සලාකේ අද අහිමි වෙලා තිබෙනවා, අද කප්පාදු වෙලා තිබෙනවා. නමුත් මගේ පැතුම සහ මගේ විශ්වාසය අපේ රෝසි සේනානායක මැතිනියගේ ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඉදිරියටත් අපිට ලැබේවා කියලා පාර්ලිමේන්තුවෙන් අපි ප්‍රාර්ථනා කරනකොට මම හිතන්නේ නගර සභාවෙන් ඒට විරුද්ධව දෝෂාභියෝගයක් එයි, මටත් විරුද්ධව. තමුන්නාන්සලාගේ නගරාධිපතිතුමිය හැටියට තවදුරටත් පවත්වාගෙන යා යුතු තිබෙන නිසා. ඒ නිසා කෙලෙහි ගුණදත් නැගෙනහිර කොළඹ බටහිර කොළඹ සෑම ජනතාවකටම නාගරික මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට සංවිධායකතුමන්ලට සංවිධායකතුමියන්ලට නායක නායිකාවන්ට සමාජික සමාජිකාවන්ට කොටින්ම කියනවා නම් නැගෙනහිර කොළඹ 28,599යි බටහිර කොළඹ 21,345යි. මට මේ ලියලා දුන්න ගණන් මේ වරදක් තියෙනවා නම් හෙඩ්ලයින් යයිද දන්නේ නැහැ අදරයට. ඒ නිසා වරදක් සිදුනා නම් සමා වෙන්න. මේ හයිය ලබා දුන්නු සියලුම දෙනා රණසිංහ ප්‍රේමදාසගේ පුතා කිසිම දවසක අමතක කරන්න දෙයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සෑම සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. වණක්කම්. ලෙවි පිහිටයි.